ලංකාවෙන ගොඩක් ක්‍රීඩා ලෝලින් මගෙත් එක්ක මගේ කණ්ඩායමත් එක්ක හිටියම ලෝකුසලානේ තරඟෙන් තරඟය උنين ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩාවට සමුදෙන්න අතරම මං හිතනවා පසුවට කතා කරන්න. ඒ කියන්නේ ඔබ දැම්ම තීරණය කරන්නේ සමහර වෙලාවට වෙන්නත් පුළුවන්. කොහොම පෙන්ුණත් චමරිව එයා තමයි හුඟක් හොඳට කෙරුවේ හොඳ ටීම් ස්පිරිට් එක. ලැබූ ජයග්‍රහණ සම්බන්ධව කතා කරමු. ගොඩක් සතුටුයි මං හිතන්නේ අපි මාස දෙකක් වගේ කාලයක් රටෙන් පිට හිටියේ. දකුණු අප්‍රිකාවත් එක්ක තරඟ සංචාර දෙකක් විශේෂ තරඟාවලිය සහ එක් දින තරඟාවලියක තරඟාවලිය දෙකම අපි ජයග්‍රහණය කරා. ඒ වගේම ඩුබයි වල අපි සෙල්ලම් කරා වර්ල්ඩ් කප් ක්වොලිෆයර් එක. ඉතින් ඒකෙත් අපිට චැම්පියන්ෂිප් එක ගන්න පුළුවන් වුණා. ඉතින් කණ්ඩායමක් හැදිලා අපි ගොඩක් හොඳින් දක්ෂතා දැක්කා. විශේෂයෙන් කණ්ඩායම නායිකාව හැදිලා මම ගොඩක් තෘප්තිමත්මයි කණ්ඩායමගෙන. මම හිතන්නේ දක්ෂ යෝන් ක්‍රීඩිකාවන් සහ ජේෂ ක්‍රීඩිකාවන් ගොඩක් අපේ කණ්ඩායමේ ඉන්නවා. උන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් මම හිතන්නේ සපෝස්ට් ස්ටාෆ් එක
ගොඩක් ලොකු සහයක් දුන්නා. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ ජයග්‍රහණ ලංකාවට ගෙනන්න ලැබිච්ච එක ගැන. ලෝක කුසලානි සඳහා පිළිතුරු සුසුකම් ලැබයි කියලා ඔබ හිතුවද? ඔව් අනිවාර්යයෙන්ම මම දැන් තරඟාවලිය සහභාගී වන ලොකු බලාපොරොත්තුවකින් ගියේ. මොකද මම දන්නවා මගේ කණ්ඩායමේ දක්ෂතාව ගැන. ඉතින් ලොකු බලාපොරොත්තුවකින් ගියේ. අපි තරඟෙන් තරඟේ හොඳින් ක්‍රීඩා කරා. ඉතින් ඒ නිසා අපට ලෝක කුසලානිට ක්‍රීඩා කිරීම අවස්ථාව ලැබුණා. ඉදිරි බලාපොරොත්තු මම බලාපොරොත්තු වෙනවා ලෝක කුසලානිට කලින් තරඟ සංචාර කීපයක්ම තියෙනවා. බටින්ද ගොජෝ කණ්ඩායම ලංකාවට එනවා. ඒ වගේම ආසියානු කුසලානේ තියෙනවා. ඒ වගේම ආයර්ලන්ත තරඟ සංචාරයක් තියෙනවා. ඒ තරඟවල තුනට පස්සේ තමයි ලෝක කුසලානේ තියෙන්නේ. ඉතින් ලෝක කුසලානේට කලින් ඒ තරඟවල හරියට ක්‍රීඩා කරන එක වැදගත්. ඒ වගේම ලෝක කුසලානේ තරඟෙන් තරඟය හොඳින් ක්‍රීඩා කරන බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔබ කීපවතාවක්ම කිව්වා මේ ක්‍රීඩාවට සමුදෙන්න යනවා කියලා. මොකද්ද මේ ඇයි එහෙම මේ කීපවතාවක්ම කිව්වේ? ඇත්තටම මම හිතනවා මේක නෙමෙයි ඒ ගැන කතා කරන්න සුදුසු වෙලාව කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනා ගැන පසුවර කතා කරන්න. ඒ කියන්නේ ඔබ දැම්ම තීරණය කරන්නේ නැහැ නෙමෙයි මේ තරඟාවලිය ඉවරන මේ තරඟාවලිය කීපෙම ඉවරනකම් මේ මේ ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න. තාම මම ඒක තීරණය කළා නැහැ. සමහර වෙලාවට වෙන්නත් පුළුවන්. සමහර නොවෙන්නත් පුළුවන්. තාම මේ ගැන තීරණය කළා නැහැ. ඔබට මොන හරි අඩුපාඩුකම් මොන හරි තියනවද ඉදිරියේදී විය යුතු දේවල් තියනවද කණ්ඩායමට? නැහැ මම හිතන්නේ ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා කණ්ඩායමට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ තරඟ ක්‍රීඩා කරන්න මට අවස්ථාව ලැබුණොත් ඔතින් ක්‍රීඩා කරන්න. ඉල්ලීම් මොන හරි කරන්න තියනවද? නැහැ කිසිම ඉල්ලීමක් කරන්න නැහැ. මට ගොඩක් සතුටුයි. මම හිතන්නේ ලංකාවේ ඉන්න ගොඩක් ක්‍රීඩා ලෝලීන් මගෙත් එක්ක මගේ කණ්ඩායමත් එක්ක හිටියා. මම හිතන්නේ මේ පිටිපස්සේ තියෙන ලොකුම ශක්තිය ක්‍රීඩා ලෝලීන්. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා තරඟ දිනන කොට වගේම පළ දින කොටත් අපිත් එක්ක ඉන්නේ ගැන. ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ බලාපොරොත්තුෙන් ඉන්න ඔවුන්ට හොඳ ජයග්‍රහණ කීප ලංකාවට ගෙනත් දෙන්න ඉදිරියේදී. ලොක් කුසලානේ සඳහා සුසුකම් ලැබුවා. ඒ ගැන අදහස් මම හිතන්නේ අපි ගියාම අපි පටන් ගත්තේ සවුත් අප්‍රිකාත් එක්ක. ඉතින් ඒකේ මැච් පහක් ගහලා අපි තුනක් දින්නා. ඉතින් ඒකෙන් අපිට හොඳ ගැම්මක් ආවා මේ තරගයට සහභාගී වීමට. ඊට පසු ලේසි වුණේ නැහැ. සෙමි ෆයිනල් එකේ දකින්න ඇති අපි එච්චර හොඳින් කෙරුවේ නැති වුණාට කොහොම හරි අපේ අර ෆයිටින් ස්පිරිට් එක නිසා ඒගොල්ලන් ඇවිල්ලා අර වැටලා ඉන්න මොහොතේ ඇවිල්ලා ඒකේ දිනුම අරගත්ත අන්තිම මොහොතේ එනත් ෆයිනල් එක මම හිතන්නේ හොඳටම ගියා. මම හිතන්නේ හැම කෙනාම මම හිතනවා හොඳට කෙරුවා කියලා. ඉතින් මට එක්කෙනෙක් කියලා මේවා කරන්න බෑ. අපිට කොහොම පෙනුනත් චමරිව එයා තමයි හුඟක් හොඳට කෙරුවේ. ඒ වුණත් එයා හොඳට කරන්න ටීම් එකේ අනිත් අයත් එකඟ වෙලා එකහුව වෙලා හොඳ සපෝට් එකක් දුන්නා. ඉතින් මම හිතන්නේ හොඳ ටීම් ස්පිරිට් එකක් එක්ක අපි ඉස්සරහට ගියා. ඒකෙන් තමයි ඒ දිනුම ලැබුණේ. ලෝක කුසලානය සඳහා සුසුකම් ලැබීම සම්බන්ධයෙන්? ඔව් ලෝක කුසලානය තියෙන්නේ තව මාස 5කින්. අපේ අදිෂ්ඨානයයි සිහිනය වෙන්නේ ඒක දිනන්නයි. ඒ වුණත් ඒක ගැන අපි හිතන්නේ අපි කියනවා එක් දිනක් ගමු කියලා එක සැරේට දුර හිතන්නේ නැතුව වැඩිය. ඒ නිසා අපි එක මැච් එකට ගන්නේ. අපේ සිහිනය ඒකයි. සිහිනය ඒක වුණාට අපි අර දවස දිනන්නයි හදන්නේ.